උණුසුම් පුවත් එසනින් ගෙනෙන නිවුස් ලංකා YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ලොව පුරා පැතිරෙන කොරෝනා වෛරසයේ විවිධ ප්‍රභේද මෙරටට පැමිණෙන විදේශිකයන් හරහා රට තුළට ඇතුළු වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශය අනතුරු අඟවනවා. එබැවින් විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඊට සම්බන්ධ සියලු පාර්ශව වගබලාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ මෙරටට පැමිණෙන සංචාරකයින් රට තුළ සංචාරය කරන්නේ සිය නිරෝධායන කාල සීමාව තුළ වීම මෙම අවදානමට හේතුව බවයි. ජෛවාරක්ෂක බුබුලක් තුළ මෙම සංචාරකයින් සිය සංචාරය සිදු කළද සංචාරකයින් සමග ගැටෙන සියලු දෙනා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපැදීම අත්‍යවශ්‍ය වී ඇති බවයි ඔහු කියා සිටියේ. කොරෝනා ව්‍යාප්තියත් සමග වසා දමා තිබූ ගුවන් තොටුපොළ 28 වනදා සංචාරකයින් වෙනුවෙන් විවෘත කෙරුණේ නියම ව්‍යාපෘතියක් ලෙසයි. ඒ යටතේ යුක්‍රේන ජාතිකයින් ඇතුළු සංචාරකයින් 500කට අධික පිරිසක් මෙරටට පැමිණ සිටිනවා. ඒ අතරින් 6 දිනකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මෙරටදී සිදුකරන ලද PCR පරීක්ෂණවලදී තහවුරු වුණා. මෙරටට පැමිණි එම යුක්‍රේන ජාතික සංචාරකයින්ගෙන් පිරිසක් යාල වනෝද්‍යානයේ සංචාරය කිරීම හේතුවෙන් සෆාරි ජීප් රථ රියදුරන් 27 දෙනෙකු දින 14ක් නිරෝධායනයට යොමු කිරීමටයි ඊයේ පියවර ගැනුණේ. ඒ අනුව මෙරටට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයින් අද සහ හෙට යන දෙදින සංචාරය කිරීමට නියමිතව තිබූ පොළොන්නරුව සහ සීගිරි සංචාර අවලංගු කිරීමට සංචාරක අමාත්‍යාංශය අද පියවර ගත්තා. මේ අතර තවත් යුක්‍රේන ජාතිකයින් 97 දෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණියා. රාජ්‍ය අමාත්‍යාංශ නිමල් ලන්සා පැවසුවේ නියම ව්‍යාපෘතියෙන් පසු විදේශ සංචාරකයින් ඇතුළු සියලු වාණිජ ගුවන් යානා සඳහාද ජනවාරි 22 වනදා සිට ගුවන් තොටුපළ විවෘත කිරීමට සූදානම් බවයි. මෙවැනි පුවත් දිනපතා දැන ගැනීමට දැන්මම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.